ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අර ආදරණීය ජීවිතයත් එක්ක තවත් බොහෝමයක් කරුණු කාරණා ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි ආවා. ආදරණීය ජීවිතය තුළින් අද දවසේ උදෑසනින්ම අපිට කතා කරන්න හිතුන ආදරය ගැන. ආදරය විතරක්ම නැහැ. ආදරය සහ වෛරය. ආදරය කරන අය සමහර වෙලාවට ආදරණීය හිතින්ම තමන් ආදරය කරන කෙනාට වෛර කරන්නත් පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? එතකොට වෛරය වෙනුවට පෙරලා ආදරය දෙන්නේ කොහොමද? ඒ ගැන අපි අද දවසේදී ආදරණීය ජීවිතය තුළින් කතා කරන්න සූදානම් වෙනවා. අපි අද දවසේ මෙතනට කැඳවාගෙන ආවා මානව සම්පත් කළමනා කරන උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. සුබ දවසක්. ගොඩක් කලාවට මේ සමාජයේ අපි හැමෝම වගේ කියන දෙයක් තමයි ආදරයයි වෛරයයි අතර වෙනස කෙස් ගහකට සමානයි. එහෙම නැත්නම් තවත් සමහරු කියනවා ආදරය සහ වෛරය කියලා කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ කියලා. ඒ කියන්නේ ආදරය කරන හිතින්ම සමහර වෙලාවට වෛර කරන්න සිද්ධ වෙන අවස්ථාත් තියෙනවා. මම කැමතියි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න මොකක්ද මේ ආදරය කියලා කියන්නේ කියන එක ගැන අපි පුංචි පැහැදිලි කිරීමක් කරලා ඉමු. සරංගි ආදරය කියලා කියන්නේ ඔයාට මං ගැන ඇති වෙන හැඟීමක්. මට ඔයා ගැන ඇති වෙන හැඟීමක්. දැන් උඹ හැඟීමක් ඇති වෙනකොට මේක මුළු ඇඟ පුරාම යනවනේ. ඔක තමයි ආදරය කියලා කියන්නේ. ඊට පස්සේ අපි නිරන්තරයෙන් මේක ධනාත්මක දෙයක් ආදරය කියලා කියන්නේ. එකම කාසිය දෙපැත්ත කියලා කිව්වම වෛරය කියන එක කාසිය අනිත් පැත්ත. දැන් මේකේ අපි මාතෘකාව වෙන්නේ ප්‍රේමයයි වෛරයයි ආදරයයි වෛරයයි කියන කතාවනේ. මේක ගන්නකොට අපි සාරංග මෙන්න මෙහෙම ගමු. මේ දෙක කොහොමද අපි කළමනාකරණය කරන්න කියන අන්ත දෙකක්නේ. ආදරය කියන එක මුළු ඇඟම උද්දීපනය කරන දෙයක්. ඒ වගේම තමයි මේ වෛරය කියන කාවමත් ඇඟ උද්දීපනය කරනවා ඍණාත්මකව. වැදගත්ම කාරණේ පළවෙනිම කාරණේ තමයි අද කතා කරන්න ඕන දේ සාරංගි. ආදරය සහ වෛරය කියන එක අපිට කොහොමද කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ? බැලන්ස් කරගන්න. ඔව්. බැලන්ස් කරන්නේ කොහොමද මේක? දැන් අපි දෙන්නේ දැන් මට ඔයා ගැන හැඟීමක් ඇති වෙලා අපි දෙන්න ආදරය කරන්න ගත්ත කියලා හිතන්නකෝ. එතකොට අපි ඔයාව කොච්චරක් ඉවසන්න පුළුවන්ද? ඔයාට කොච්චරක් ඉවසන්න පුළුවන්ද? අපි දෙන්න කොතනින්ද ඇවිල්ලා මේ ඉරක් නිර්මාණය කරගන්නේ? ඔන්න ඕක අමතක වෙලා ගිය නිසා තමයි මේ පසුගිය කාලේ සිදුවීම් වගේක් ආවේ. ඉතින් අපි හිතනවා මේක එක සිදුවීමක් කියලා තමයි සමහරු කියන්න උත්සාහ කරනවා. දැන් මෙතනදී මම හොඳ කතාවක් කියන්න කැමතියි. අපි පොඩි කාලේ සරංගි මේ ආදරය පිළිබඳ ගීත සහ විරහ පිළිබඳ ගීත ගොඩක් ඇහුණා. එතකොට අපේ මනසට ආදරය පිළිබඳ සින්දුත් ඇහෙනවා විරහ පිළිබඳ සින්දුත් ඇහෙනවා. එතකොට ඒක අපිට ගානක් නැති වුණා කියලා මට හිතෙනවා. දැන් වෙලා තියෙන්නේ මෙනිමේ දැන් ළමයින්ට විරහව ගැන කියවෙන ගීත අඩුයි. ළමයි අහන්නේ නැහැ. මං එහෙම කිව්වොත් මොකද කියන්නේ? මට හිතෙනවා විරහ ගීත දැන් ටිකක් වැඩි කියලා. විරහ ගීත නිකන් හරි ඒ කියන්නේ අර දැන් විරහව දැනෙන විදිහටත් නෙවෙයි දැන් අහන්න ලැබෙන්නේ. අන්න එතන තමයි වැඩි. දැන් අපි අර තව කතාවක් කියනවනේ ඔබ සින්දුව රස විඳින ඔබ සන්තෝෂයෙන් ඉන්නකොට. හැබැයි අර ගීතයේ තියෙන තේරුම ඔබ රස විඳින ඔබ දුකෙන් ඉන්නකොට. දැන් වෙලා තින්නේ ඒකයි. අපි ඉස්සර අපි සින්දුවත් ඇහුවා තේරුමත් රස විඳා. මොකද මේ දෙකම අපිට ලැබුණ නිසා. ඔබ කියන කතාව හරියටම හරි. දැන් තියෙන ගීතවල මේ උඩින් ගහන්නේ ටක 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 ගහලා උඩින් ගහන්නේ. ඒ කියන්නේ විරහවත් හරි මේ මේ විරහව හරිම අබ්බීට් එකෙන් ගහන්න ලැබෙනවා. විරහව ഘോഷාකාරී. විරහව පපුට ඩඩ ඩඩ ගාලා විරහව ඩඩක් ගාලා වදින්න බෑ. විරහව බොහොම හැඟීම් බරෝ මේක වදින්න ඕනේ. මේක බොහොම මුළු ඇඟ පුරාම යන දෙයක්නේ. ඉතින් ඒ නිසා අද තියෙන සින්දුත් මං හිතන්නේ මං දන්නේ නැහැ මට මතක විදියට ඉස්සර අපි අහපු සින්දු අවුරුදු 40කට විතර ඉස්සර අහපු සින්දු ටික තාම මතකයි. දැන් මිල්ටන් මලවරච්චි කියනවා දැස රිදෙනවා පාර බලා ඉඳලා. අද තාමත් අපිට මතකයි තියලා. ඊළඟට මේ මාලිනී බුලත්සිංහ ලස්සන සින්දුවක් කියනවා මේ සැන්දෑ අහස වගේ සැරසිලා එන්න කියලා අයියෝ ආවේ නැත්ති කියලා. ඉතින් අපි එතනට මේක පොසිටිව්ලි අපිට ගන්න පුළුවන්ද කියන කතාව. දැන් තව සින්දුවක් තියෙනවා මේ ගුණදාස කපුගේ මහත්තයා කිව්වානේ ඔබ පෙම් කරන ඔබේ කුමාරි දැන් මගේ පෙම්වතිය මං ආදරය කරු පෙම්වතිය තව කෙනෙක් කියනකොට මම කියනවා ඔයා අද පෙම් කරන කෙනා මාත් එක්ක හිටියා ඔයා වගේම හිටියා හැබැයි යක බොහොම
ආදරෙන් තමයි කියන්නේ. ඒ ඒ ඒ ඒ ප්‍රතික්ෂේප වීම මම ධනාත්මක ඔයා ගත්තා. අපි දැන් ඉන්න අපේ ළමයින්ට එක ගන්න බැරි ඇයි කියන කාරණේ අපි ඉස්සරහට කතා කරමු. දැන් ඉන්න ළමයින්ට ඇත්තටම ප්‍රතික්ෂේප වීම, එහෙම නැත්නම් වෙන්වීම, පරාජය දරා ගන්න බැරි වෙලා තියෙන පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට මේ දේවල් දෙමෝපිය හුරු කරලා නැති නිසාද? අනිවාර්යයෙන්ම. දැන් බලන්නකෝ ඉස්සර හිටපු අපි උසස් පෙළ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරලා එක විභාගයක් තිබ්බම අපි තෘප්තිමත් වුණා. ඒතුන අපේ ජීවිතේ ගොඩක් තිබුණා මේ සාරංගි නිදහස් කාලයක් TV එක බලන්න, රේඩියෝ එක අහන්න, යාළුවොත් එක්ක විනෝද වෙන්න. හැබැයි දැන් ඉන්න සමාජයේ දැන් ඉන්න ළමයි අවුරුදු 25 30 වෙනකොට PhD එකක් අරගෙන. එතකොට ඒගොල්ලෝ ළඟ වැලියුස් කියන දේවල් ඒගොල්ලෝ හැමදේම ජීවිතේ බලන්නේ එක කෝණයකට දාලා හැමදේම සල්ලි වලින් ගොඩක් වෙලාවට මනින්න උත්සාහ කරනවා. හැබැයි මේ ආදරය කියන එක සල්ලි වලට ගන්න බෑ. ආදරය කියන එක බොහොම හැංගීම් බර. ඔබ දීලා ගන්න ඕනේ කියන එක එන මගේ අදහස. අපි උත්සාහ කරනවා සාරංගි නෑ. අපි ලැබුණම දෙමු බෑ. එහෙම බෑ. මේක ගනුදෙනුවක් නෙමෙයි. ඒ නිසා ඔබ දෙන්න තරමට ඔබට අනිවාර්යයෙන්ම ආදරේ ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී මේ ඉන්න දැන් තරුණ පරපුරගේ ප්‍රශ්නයක් වෙලා තියෙන ඒගොල්ලන්ට කොයි වෙලාවෙත් ඇහෙන්නේ ഘോഷාකාරී සංගීතය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ රස විඳින්නවා අඩුයි කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ අර ගීතයේ තියෙන මියුසික් එක තමයි අහන්නේ. ඒක තමයි තට්ටු කර කර යනවා. හැබැයි මේ ගීතයේ ඇතුලේ තියෙන ලස්සන කතාවක්. ඒ කතාවට ඔබ කොතෙක් දුරට කිඳා බහිනවද? අපිට කිඳා බහින්න පුළුවන් නම් සාරංගි මේ ප්‍රශ්නවලට විසඳුමක් ගන්න පුළුවන්. කොහොමද පුංචි කාලෙදිම දරුවන්ට මේ දරා ගැනීම කියන දේවල්, ඒ වගේම මේ පරාජයන් හුරු කරවන්න දෙමෝපියන් කටයුතු කරන්න ඕනේ? දැන් මෙහෙම නෙවෙන්නේ. දැන් අපි දැන් මගේ පුතාටත් අපි කියලා දෙනවා ඇත්තටම මේ ඒ නමයක් ගන්න, ඒ හතරක් ගන්න আদি වශයෙන් කියලා දෙනවා. දැන් මගේ පුතා ළඟ ඉස්කෝලේ එක සංගමයකට ගිහලා දෙවෙනි තනතුර බලාපොරොත්තු වුණා. එයාට දෙක හම්බුනේ, හතර හම්බුණා. ඉතින් මම පැත්තකටලා බලාගෙන හිටියා එයා මේ පරාජය කොයි විදිහටද ගන්න කියලා. ඉතින් අපිට පුළුවන් නම් ඒ විදිහට දරුවව මේ ෆෝකස් කරලා ඒ ළමයව හරි පාරේ යවන්න මං හිතන්නේ එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. දැන් වැඩේ වෙලා තියෙන්නේ මට බැරි වෙච්ච සිහිනිය දරුවව ලව්ව ගන්න හදනවනේ. බැරි වුණාම අපි තමයි පළවෙනි පාරම රතුපාට බටන් එක ඔබන්නේ. ඉතින් ළමයා එතන පැනික් වෙනවා. ඉතින් ඒ නිසා අපිට දැන් මට දරුවෝ 3 දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් විදිහට මම කියන්නේ දරුවට වැටෙන්න දෙන්න ඕනේ. වැටිලා වැටුනොත් තමයි එයා අත්දැකීම ගන්නෙ. ඉතින් දරුවෙක්ට ආදරය කරන්නත් දෙන්න ඕනේ. ඉතින් ආදරය කියලා කියන්නේ ඒක සමහර වෙලාවට අපි මං කියන්නේ අපි පින් කරලා තියෙනවා නම් ඒ ආදරය කරපු කෙනාම අපිට විවාහ වෙලා ජීවිතේ අවසාන කාලෙ වෙනකන් යයි. එහෙම නැහැනේ නේද? අපි ආදරය සමාට එක දෙන්නේ ආදරය කළා තමයි විවාහ වෙන්නේ. ඉතින් අපි ගියාත්මවල හරි මේ ආත්මේ අපි දාපු බීජ ටිකනේ සාරංගේ. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් අරගන්න වෙනවා. අපි හැම වෙලාවෙම ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ගැටලුවක් අපු වෙලාවට අපි උත්සාහ කරනවා ප්‍රතිචාර දක්වන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්න. ප්‍රතිචාර දක්වනකයි ප්‍රතික්‍රියාවයි කියන එක මම හැමදාම කියන කතාවක් තමයි. ප්‍රශ්නයක් ආවම දැන් වා හිනා වුණා ලස්සනට නේද? ප්‍රශ්නයක් ආවම අපි ඒක හිනා වෙලා චුට්ටක් ඈත් වෙලා මේක සංසුන් මනසට හදාගන්න ඉවර වෙලා මෙතනට යන්න පුළුවන් වුණොත් වටිනවා. නමුත් අපිට වෙලා තියෙන්නේ අපි එක පාර්ට්ම ප්‍රතික්‍රියා කිරීම කරන්න උත්සාහ කරනවා. ප්‍රතික්‍රියා කිරීම තුළ වෙන්නේ අපේ නරක හෝමෝන ටික ඇඟ ඇතුලෙන් එළියට එනවා. ඊට පස්සේ අපි දන්නේ නැහැ මොකද වුනේ. දැන් අද අර බෙල්ල කපපු පුතා පවුනේ කොච්චර වුණත් දැන් එයා යකඩ කූරු ගණන් කර කර හිතනවා ඇති මොකද වුනේ කියලා. මොකද වුනේ කියලා. හැබැයි මම එතනට සමාව නම් දෙන්නේ යන්නේ නැහැ. මොකද එයා අවුරුදු 3ක් ආශ්‍රය කරලා 3 පාරක් තැන් 3කට අරන් ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ සෙල්ලමකට ගන්න එපා. කොච්චර වුණත් මේ පුතෙක් හදන්න වගේම දුවෙක් හදන්නත් ලොකු මහන්සියක් දරන්න ඕනේ අපේ රත්තරන් අම්මලා තාත්තලා. ඒ නිසා මේවා සෙල්ලම් බඩු කියලා හිතන්න නම් එපා. බලාගෙන ඉන්න අපේ පුතාලා සහ දුවලා. මට හිතෙනවා මෙහෙම අහන්න. දැන් ආදරය කරද්දී, ආදරය සහ වෛරය ගැන කතා කරද්දී අපි ගොඩක් කලාවට ආදරය සංකීර්ණ වෙන්න නේද කෙනෙක්ට වෛර කරන්න පෙළඹෙන්නේ. ඒ කියන්නේ ආදරය ඒ බැඳීම මුල් කාලේදී අපි කවදාවත් ඒක නා වෙන්නුනොත් හරි ආගේ අඩුපාඩුව දැක්කොත් හරි අපි වෛරය කිරීමකට පෙළඹෙන්නේ නැහැ. අපිට අතාරින්න පුළුවන්කම ලැබෙනවා. බැඳීම් සංකීර්ණ වෙන තරමටමද මේ වෛරය ලං වෙන්නේ?
අනිවාර්යයෙන්ම ඔබ හරිම තැනට ආවේ හරිම පරාලයනේ ගැව්ව හරියටම. ඒ කියන්නේ මේක සංකීර්ණ වෙන තරමට, ඒ කියන්නේ මේක ඇඟ ඇතුළට කිඳා බහින තරමට, අපි කියනවා බොක්කට බහින තරමට මේක ගියාම ඉතින්. ඒ නිසා මේ දරා ගැනීම කියන එක මම ඔබට හමු වෙන්නේ, ඔබ මට හමු වෙන්නේ ජීවිතේ එක්තරා සංදිස්ථානයකදී. මේක අවුරුදු 50 වෙන්න පුළුවන්, 60 වෙන්න පුළුවන්, 80යි. ඉතින් මේ දේ අපි අරගෙන මේක අපි ඉස්සරහට යමු. එච්චර. එතනින් එහාට තව ආත්ම ගානක් තියෙනවා. තව අපි මොකටද මේ වෛර කරලා ඉවරල මේ කැකෑ කරන කැකෑරෙමින් මේ භවය දික් කරගෙන යන්න උත්සාහ කරන්නේ. අපිට ලැබිලා තියෙනේ දැන් මේකනේ වැඩේ වෙලා තියෙන. දැන් හොඳම උදාහරණේ ඔයාට ගන්න පුළුවන් ලොකුම රිස්ක් එක මොකද්ද මේ ලෝකේ? මං වාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ලොකුම රිස්ක් එක තමයි මේ සාරංගි ඔයා ජීවිතේටවත් විවාහ වෙලා එකට පෞල් කාපු නැති මිනිස්සෙක් එක්ක විවාහ වෙන එක. ඒක තමයි ලොකුම රිස්ක් එක. අපි ලොකු රිස්ක් එකක් ගන්නවා ජීවිතේ. එතකොට මේ රිස්ක් එක ගන්නකොට සමාජයට දෙමව්පියන්ගේ කැමැත්තෙන් වෙන්න පුළුවන්, ආදරය කරලා වෙන්න පුළුවන්, පොරොන්දන් 20න් කීයක් හරි ගැළපීලා වෙන්න පුළුවන්. හැබැයි ඔබ තීරණය කරනවා පෝරුවට නැගලා පල්ලියට ගිහිල්ලා අල්තාරයට ගිහිල්ලා ඉවරලා අපි මේ දෙන්නම් අපි ජීවත් වෙනවා කියලා. ඔන්න ඔතන තමයි අපි වරද්ද ගන්න තැන. අපි එතෙන්ට යන්න ඉස්සෙල්ලා සාරංගි මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ සමහර කරුණු ටිකක් චුට්ටක් චෙක් කරලා බලන්න, මේ ලිට්මස් ටෙස්ට් එක කරලා බලන්න, මෙයත් එක්ක මට ඉන්න පුළුවන්ද ජීවිත කාලෙම ඉන්න පුළුවන්ද කියන කාරණා. ඕක බලන්නේ නැහැ අපි හිතුවට අක් ගාලා. සමහරු හිතනවානේ සාරංගි, මම හිතන වඩක් තියෙන ප්‍රශ්නයක් ඒ ගැන. සමහරු හිතනවා මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා, හැබැයි බැඳලා පස්සේ හදා ගන්න පුළුවන් කියලා. ඇත්තටම හදා ගන්න පුළුවන්ද විවාහ වුණාට පස්සේ? යාර මේ ලෝක හොඳ කතාවක් තියෙනවා, මේ ළමයෙක්ගේ අඩුපාඩු හදා ගන්න පුළුවන් අපිට. හැබැයි අපි විවාහ වෙන්නේ ළමයෙක් එක්ක නෙමෙයිනේ, අපි විවාහ වෙන්නේ මේ වයසින් මුහුකුරාගේ පුත්කලෙක් එක්ක. හින්දා හදන්න බලාගෙන විවාහ වෙන්න එපා කියලා කියනවා නේද? එහෙම වෙන්න තිබුණා සාරංගි 1980ට ඉස්සෙල්ලා විවාහ මේ ඉපදිච්ච කෙනෙක් නම්. හැබැයි දැන් අපි විවාහෙන්න බලාපොරොත්තු වෙන්නේ 80යි 90යි අතර කට්ටිය. ඒගොල්ලන්ට එහෙම මේ එහෙම ටෙස්ටිං ටයිම් එකක් නැහැ. ඒගොල්ලෝ සංක්‍රාන්ති සමයක ඉන්නේ නැහැ ඒගොල්ලෝ. බස්නාහිර පළාතේ දික්කසාද වීමේ අනුපාතිකය 30% වෙනකම් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ අපේ රටේ සංස්කෘතියට අදාළ දෙයක් නෙමෙයි. එතකොට මේ தත්ත්ව වෙලා තියෙන්නේ මේ පිළිබඳව අපේ විරුද්ධ පාර්ශවයට අපි දක්වන ආදරය සහ භක්තිය සහ අපි දක්වන රෙස්පෙක්ට් එක, ගරු කිරීම. දැන් මේ ගරු කිරීම කියන එක නැති වෙලා තියෙනවා. සාරංගි අපි දැන් ඔයාගේ වයසේදී අපේ වයසේදී අපි ගරු කිරීමක් කරේ. දැන් එහෙම ගරු කිරීමක් නැහැ. නිකන් අර කොන්ත්‍රාක්ට් එකක් ගිවිස ගැනීමක් විතරයි. මේක ඇතුලේ මේ කිසිම සෛද්ධාන්තික භාවයක් නැහැ. මේක බොක්කින් නෙමෙයි මේක කරන්නේ. මේක නිකන් පැෂන් එකක් විදියට අපිට එහෙම කරන්න එපා. මොකද හේතුව ජීවිතේ අපිට සෙල්ලමකට ගන්න බෑ. අපි ඒකනේ අපි මේක විඳවන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. දැන් විවාහය කියලා කියන්නේ විශ්වාසය, වාසනාව, හසරල් සහ යසස. ඒතර මේ යසස කියන එකේනා එන්නේ අර විශ්වාසයයි වාසනාවයි. එතකොට මේ හසරල් කියන ටික ආවට පස්සේ සල්ලි කියන දේ ලැබෙන්නේ, ධනෙ කියන දේවල් ලැබෙන්නේ. දැන් පළවෙනි දේ බුදුහාමුදුරුවෝ කිව්වේ විශ්වාස පරමාඥාති කියන එක. ඒ නිසා විවාහ වුණාට පස්සේ හදා ගන්නවා කියන එක නම් මං හිතන්නේ මේ තියෙන සංකීර්ණ සමාජය තුළ අමාරු වැඩක්. ඒ නිසා මේක අපිට අවබෝධය කරගෙන පුළුවන් විදියට මැච් එක ගහන එක තමයි වටින්නේ. එහෙම බලද්දී සමනෙන් ආදරය කරන කාලෙදී කෙනෙක් තමන්ගේ ආදරය රැකගන්න මොන වගේ දේවල්ද බලන්න ඕනේ? මේ පුද්ගලයා මගෙත් එක්ක ජීවිතේ ඉදිරි කාලේ ගත කරන්න සුදුසු කෙනෙක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන් නිර්ණායක තියෙනවද මොනවා හරි? මෙහෙමයි, ওই නිර්ණායක ගැන කතා කරනකොට මම නම් දකින ප්‍රධානම දේ අපිට නිර්ණායක තියෙනවනේ. දැන් අපේ රටේ 70%ක් විතර අඳහන් බලනවනේ. හරි, ඒකේ සමහර දේවලුත් තියෙනවා. නමුත් ඔතන 12ක් තියෙනවා කියලා කියනවනේ. ඉතින් ඔබම ඔබ නිර්ණායක කියන එක බලන්න චුට්ටක්. අරය ඔයාගේ ස්වාමි පුරුෂ මේ විවාහයෙන් ඉන්න එක්කෙනා නම් අපි පිරිමි හරි ගෑනු කෙනා චුට්ටක් කොනිත්තල බලන්න, කේන්ති ගස්සල බලන්න එයා කොහොමද රියැක් කරන්නේ කියන එක. ඊට පස්සේ බලන්න කොච්චර දවසක් කතා නොකර ඉන්නවද කියලා. ඉතින් ඕක තමයි ඊට පස්සේ විවාහ වුණාට පස්සේ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට නිර්ණායක විදියට ගන්නවා නම් ඇත්තටම අපිට මේ අපි හොඳට මතක තියාගන්න. මම නම් මගේ නම් දර්ශනය අනුව දැන් අවුරුදු 25 වෙනි සංවත්සරේ මම සමරන්න යන්නේ. අත්දැකීම් ගොඩක් තියෙනවා ආදරය කළා. හැබැයි ඔබ ප්‍රාර්ථනා කරපු කෙනා තමයි ඔබට ලැබිලා තියෙන්නේ. ඉතින් මම මොන අඩුපාඩු තිබුණත් ඒ ලැබිච්ච කෙනත් එක්ක මේ ගමන බොහොම සන්තෝෂයෙන් යනවා කියන හැඟීම. අර පතිකුලයට අපි යනවා කොහොම අපි අපි පල්ලියක වෙන්න පුළුවන්, අපි ආගමික අපේ පෝරුව වෙන්න පුළුවන්, බොහොම හැඟීම් බරවනේ යන්නේ. ඒක හරිම ඒක පුදුම. ඒ ඒ ජීවිතේ එකපාරයිනේ. ද මට හරි ආසාවක් තියෙනවා තව පාරක් අපිට බඳින්න බෑනේ සාරංගි නේද? ඒ නිසා මේ ජීවිතේ එකපාරක් ලැබෙන අවස්ථාව හරියට අරගන්න, අරගෙන ඒක හරියට ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ එතකොට වරදින්නේ නැහැ.
අතීතය කෙනෙක් කෙනෙක්ගේ ජීවිතයේ අතීත බැඳීම එහෙම නැත්නම් අතීතයේ කෙනා දරාගත් දේවල් අතීතගත තීරණ වගේ දේවල් සමහර වෙලාවට ආදරය දිගු කාලිනව පවත්වාගෙන යන්න බලපාන දෙයක් බවට පත් වෙන්න පුළුවන්ද ඔව් ඒක තමයි දැන් අපි දෙන්නා මකිතමු දැන් සාරංගි මමයි අපි දෙන්නා විවාහ ගිවිස ගන්නවා කියලා එතකොට ඔයා දෙන්න ඕනේ ඔයාගේ දේවල් ටික මම දෙන්න ඕනේ ඔයාගේ දැන් ක්‍රිකට් මැච් එකකදී බලන්න ෆුට්බෝල් මැච් එකකදී ටොස් එක දැම්මට පස්සේ ටීම් දෙක හුමාරු කරගන්නවනේ නේද ඊට පස්සේ ආයි අතිරේක ක්‍රීඩකෝ දාන වැරෙන්න වෙන දේවල් කරන්න බෑ ඉතින් ඒ නිසා මේක බුද්ධිමේ සංවාදයක් ඉතින් ඒ නිසා ඔබ ඔබ ගැන දේවල් ටික මම මගේ දේවල් ටික කියන්නේ හැබැයි ඔබ ඔබ ඇත්තටම බුද්ධිමත් විය යුතුයි එතනින් එහාට කතා කරන්න බෑ දැන් මෙන්නේ ඇවිල්ලා අපි අමතක කරනවා ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා ආ ඔයා මෙහෙම කරලා තිබ්බනේ එතකොට මේ පැහැරීමක් වෙන්නේ මේක පැහැරීමක් මතක තියාගන්න මේ අපි විවාහ වෙනකන් තමයි මේ අඹගෙඩිය හරි පැණිරහ වෙන්නේ නේද කෑවට පස්සේ තමයි හැඹුල් වෙන්නේ ඉතින් ඒ නිසා ඕක කාලා බලන්න වෙන්නේ විවාහ වුණාට පස්සේ ඉතින් ඒ නිසා මේ 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 මේක අපි අපි හැඹුල් වුණත් සමහර මිරිස් චුට්ටක් දාගෙන ලුණු ටිකක් දාගෙන මිරිස් ටිකක් දාගෙන මේක රස කරලා කන එක තමයි අපේ මනුස්සකම කියලා කියන්නේ වෛරයකට නොයා ආදරය රැකගන්න ඔබ කැමතියි ඒ නිසා ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න සමහරවිට ඔබ සූදානම් වෙන්න පුළුවන් ඇත්තටම වෛරය කියන තැනට යන්නේ නැතුව ආදරය ආදරණීය විදිහටම ගත කරන්න මොනවද අපි අපේ පැත්තෙන් කරන්න ඕනි දේවල් ඉතින් ඒක තමයි මම කිය ඉස්සෙල්ම රතු පාට බටන් එක ඔබන්න එපා දැන් රතු පාට දැන් අපි කපාට කොළ පාට අපි හොඳට දැන් මදු සමයේ ගත කරලා වෙන්න පුළුවන් අපි හොඳට දැන් කොළ පාට ඇවිල්ලා ඉන්නේ එක පාට පොඩි ප්‍රශ්නයක් වුණා එක පාට රතු පාට එහෙම වෙන්නේ නැහැ නේ දේනේ අර මැද තියෙනවනේ නේද කහ පාට හෝ තැඹිලි පාට ඒ නිසා එතනට යන්න මම නම් කියන්නේ හොඳම දේ තමයි අපි ඉස්සරහත් අහලා තියෙන දෙයක් තමයි නිින්දට යන්න ඉස්සෙල්ලා මේ නිින්දට යන්න ඉස්සෙල්ලා ප්‍රශ්න निराකරණය කරගෙන යන්න මොකද නිින්දේ මැරුණොත් ඉඳගෙන බුතෙක් කියලා හරි අන්තිමට පස්සේ නේද ඉතින් වෙන්න එපා කියලා නිින්දට යන්න ඉස්සෙල්ලා මේ කතාව ඉවර කරගෙන යන්න මොකද මං හිතන්නේ ඊළඟ දවසට යනකොට තව තව කාරණා ඇවිල්ලා තියෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ අපි මිනිස්සු විදියට මානසික උසස් සත්වයෝ විදියට අපිට මොන හරි ගැටුමක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් මේක කතා කරලා විසඳ ගන්න. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි සාරංගේ අපි දන්නේ නැහැ කොතනද මේක කතා කරන්නේ. දැන් මට ප්‍රශ්නයක් ආපම ඔයාට මෙසේජ් එවනවා. දැන් අපි තුමා වැඩ කරනවා කියලා. ඔයාට මම මෙසේජ් 10ක් එවනවා. ඊට පස්සේ දැන් මගේ දැන් රතු කට්ට 99.9ටම ගිහිල්ලා. ඊට පස්සේ දැන් ඔයා දෙයි හාමුදුරුවනේ මේ වැඩසටහනක් කරනවානේ. ඔයාට දැන් උත්තර දෙන්න පුළුවන්ද? දැන් ඔයා ආන්සර් කරපු වෙලාවේදී මෙයා බැනගෙන යනවා. මොකද වෙන්නේ? ඊට පස්සේ ඔයාගේ කේන්තියත් වැඩි වුණොත් ඔයත් හොඳ වෙලාවට ඔයත් ඉන්නේ නැහනේ කහපාට සෝන් එකේ රතු පාට දැන් ඉන්නේ රතු. ඊට පස්සේ රතු පාට වුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්න ඉවරයි. ඒ නිසා ගැටුමක් ඇති. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ ටෙස්ටිං ටයිම් එකක් තියෙනවා. මේ ට්‍රාන්සිට් පීරියඩ් එකක් කියන එක හැම වෙලාවෙම තියෙන එකනේ. නේද? හැම දෙයකටම පොඩි දැන් ඉන්දියාවේ පකිස්තානයේ මම දැක්ක අයියේ වීඩියෝ එකේ බෝඩර් එකේ පොඩි මැද ඉඩක් තියෙනවා. ට්‍රාන්සිට් එක දැන් අන්තර භවයක් තියෙනවා. දැන් ඔයා අද මැරුණාට පස්සේ අද මම හොයා මැරුණාට පස්සේ ඔයා ඊළඟතරට යන්න ඉස්සලා මේ තත්පර ගානක පොඩි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක තේරුම් අරගන්න අපි අඩියක් පස්සට ගන්න ගැටුමක් ඇති වෙච්ච වෙලාවකදී විශේෂයෙන් ඔබ ආදරය කරනවා නම් ඒක අම්මත් එක්ක වෙන්න පුළුවන් තාත්තත් එක්ක වෙන්න පුළුවන් ගුරුවරයෙක්ට වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඔබ ආදරය කරනවා නම් ඔබ ඔබට මොනවා හරි අභියෝගයක් ආපු වෙලාවකදී ඒක වෛරී චේතනාව නම් ඔබ අඩියක් පස්සට ගන්න අඩි 10ක් හරි පස්සට ගන්න ඒ කියන්නේ ඊතලයේ ඔබ යවනවා නම් සාරංගි හරියටම ඔබ ඔවා පිටිපස්සට ගන්න තාක්කල් ඒ එම් එක ගන්න ඔයාට පස්සට යන්න වෙනවා ඒ අඩි 10ක් වෙන්න පුළුවන් 15ක් ඔබ යන්න ගිහින් එතකන් ඔබ කල් බලන්න කල් මරන්න එක පාට වචන දාන්න එපා දී හාමුරුනේ වචන දැම්මට පස්සේ අර මනුස්සයාගේ හිත මැරෙනවා ඊට පස්සේ ආදරේ කොහොමද ගන්න ඉතින් ඒ නිසා හැම වෙලාවෙම හිතන්නේ මේක මට වුණා නම් අපි හිතන්නේ නැහැ නේ හැම වෙලාවෙම ප්‍රශ්නයක් ආපු ගමන් මේක මට වුණොත් කියන හැඟීම අපි හිතන්නේ අර ඒ නිසා තමයි කන්නාඩිය බලන්න ප්‍රශ්නයක් ආපු ගමන් දැන් මේ මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මම මොකද කරන්නේ අපි පුළුවන් තරම් සංසුන් වෙන්න දැන් මේ සංස්කෘතියත් එක්ක අපි සංසුන් වෙලා නැහැ. අද අපේ ළමයි පන්සලකට පල්ලියකට එමේ යනවා අඩුයි නේද? හරිම ඒගොල්ලෝ තාක්ෂණියත් එක්ක තමයි මොහ වෙලා හැම ප්‍රශ්නෙම විසඳන්න උත්සාහ කරන්නේ තාක්ෂණියත් එක්ක. එතකොට මේගොල්ලෝ කෙටි ක්‍රම භාවිතා කරන්න උත්සාහ කරනවා. මේ කෙටි ක්‍රම අපිට කෙටි ප්‍රතිඵල ලැබෙනව මිසක් දිගු කාලින ප්‍රතිඵල ලැබෙන්නේ නැත. මේ කෙටි කාලින ප්‍රතිඵල ඒ කියන්නේ අපේ මැදින් වල අවසානය කියන එකද?
බැඳීමක් රැකගෙන ඉස්සරහට යන්න දැන් රණ්ඩු සරුවල් කියන එක සමහර වෙලාවට ජීවිතේ ඇති වෙන්න පුළුවන් දේවල් අනිවාර්යෙන් ඇති වෙනවා ඒ දේවල් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ අර සින්දුවක් තියෙනවානේ මහ වරුසාවට පසු නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි කියලා කියන්නේ ලෝකාඩුවට පස්සේ වෙනදාට වඩා ආදරය වැඩි වෙනවා කියලා කියනවා හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් ඇති වුණාම එක දවසින් ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් නම් ඒක හොඳයිද එහෙම නැත්නම් සමහර වෙලාවට අපි දකිනවා අද ප්‍රශ්නේ හෙටටත් තරම් යනවා මේ ප්‍රශ්න දිග්ගස්සගෙන යන්නේක වෛරයට පාර කැපීමක් වෙනවද අනිවාර්යයෙන් මම ඒකයි කිව්වේ අද ප්‍රශ්නේ අදම ඉවර කරගන්න කියලා මම කිව්වේ ඒකයි දැන් ප්‍රශ්නයක් වුණා නම් දැන් සාරංගි මම වාට මෙසේජ් කරනවා මෙසේජ් පහ යවනකොට වා රිප්ලයි කරනවා මම තේරුම් ගන්නවා සාරංගිත් මම වගේම මේ සමාජයේ රස්සාවක් කරන මිනිස්සෙක් ඒ නිසා යා රිප්ලයි කරන්නේ නැහැ රිප්ලයි කරනකම් අපි ඉවසගෙන ඉන්න වෙනවා දැන් මම මගේ ජොබ් එක මට කරන්න බැරි වෙනවා මම බැංකුවක නම් වැඩ කරන්නේ මම ගනුදෙනුකරුවෝ සමාජයට වැඩිපුර සල්ලි ගෙවන්න පුළුවන් මම අඩුවෙන් අරගෙන තියෙන්න පුළුවන් මම මෙතන පැනික් වෙලා ගනුදෙනුකරුවට මම බැනලා තියෙන්න පුළුවන් මම දන්නේ නැහැ මොනවා වෙලා තියෙනවද මොකද සාරංගයේ උත්තර එනකම් මම හරිම දැන් මම මොකද වෙලා තියෙන්නේ ආවේගශීලී මම වතුර බොනවා ටොයිලට් එකට යනවා හරි ප්‍රශ්නයක් එහෙම බෑනේ එහෙම කරන්න බෑ ඔයත් ඇවිල්ලා රැකියාවකට එන සත්වේ මමත් රැකියාවකට එන සත්වේ ඉතින් අපි දෙන්නම තැන් දෙකක ඉන්නේ එතකොට මේක මේ ගැටුමක් එතකොට මේක කතා කරගන්න හම් වෙච්ච වෙලාවේදී පුළුවන් තරම් අපි සංසුන් වෙන මට්ටමට අපි සංසුන් වෙන මට්ටම් අහලා තියෙන සමාඩ එකේ ඉඳලා පහට ගණන් කරන්න කියනවා පහේ ඉඳලා අයිත්‍ය පහේ ඉඳලා එකට ගණන් කරන්න කියනවා සමාඩ වතුර එකක් බොන්න කියනවා අපි ඉන්න ඉරියව්ව වෙනස් කරන්න කියනවා අපි හිතන ඉරියව්ව වෙනස් කරන්න කියනවා කණ්ණාඩියෙන් මුණ චුට්ටක් බලන්න කියලා මේ ඔබද කියලා ඉවරලා එහෙම ගොඩාක් මේ ස්වයං විවේචනය කරනකොට හරිද ඔබ තුල කන්ෆිඩෙන්ස් එකක් එනවා දැන් ඔබ මං කියලා කණ්ණාඩියෙන් ඔයා මුණ බලනකොට ඔයාගේ මුණ දැක්කම සාරංගි ඔයාට හිතෙනවා දෙයනි මම මේ කාලියම්ම වගේ එතකොට ඔයාට හිතෙනවා නැරෙන දීහාමරු නැරෙම උදිහිටීම නෙමෙයිනේ ඒ නිසා ඔයාටම හිතෙනවා මම මේක මගේ මනස සංසුන් කරගන්න ඕනි කියලා ඒකට ඔයාට යම් යම් දේවල් කරන්න මේ චුට්ටක් ඇවිදින්න වෙයි යාළුවෙක් එක්ක කතා කරන්න සින්දුවක් අහන්න වෙයි සමාට ඔයා සින්දුවක් කියන්න වෙයි වැසිකිළියට ගිහලා අයියෙන් සින්දුවක් කියන්න වෙයි දැන් මේ දවස්වල මම මාස්ක් එක දාගෙන ඉන්නේ බස් එකේ යනකම් ඉන්නකොට මම හයියෙන් සින්දු කියනවා. ඉතින් කාටවත් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒකට වඩා විශාලාගත ආශිර්වාදයක් නේද? මේ ඔබගේ තියෙන ප්‍රෙෂර් එක එළියට දාන්න කොමන හෝ ක්‍රමයකින් තේ එකක් බොන්න හරි වතුර ටිකක් බොන්න මොන හරි කළා මේ ප්‍රෙෂර් එක එළියට දාන්න තරමට ඔබට මේක දිනා ගන්න පුළුවන්. මතක තියාගන්න දැන් අපි ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අද මේ දෙමෝපියෝ දරුවෝ ගැනත් කියන්න ඕනේ මේ අද දෙමෝපියෝ මේ ගහගන්නේ ළමයි ඉස්සරහ අපිට. ආදරය කරන්නේ ඇතුළට එලා. ඉතින් ළමයාට පේන දේ තමයි ළමයා එළියට ගෙනියන්නේ. ඉතින් ළමයාත් හැම වෙලාවෙම ප්‍රශ්න දැන් ගෙදරත් කතා කරන්නේ කොයි වෙලාවෙත් විවේචනය කිරීම නම් වෙන්නේ. ඉතින් ළමයාගේ ඔළුවේ තියෙන විවේචනේ ආදරේ නෙමේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න බොහොම ආදරේ නිල්ලා සිටීමේ වෛරය කියන එක ඒක බොහොම සුන්දර අත්දැකීමක් නෙමේ. ආදරේ කියන එක බොහොම සුන්දර අත්දැකීමක්. මේ වෛරය කියන එක ඇති කරගන්න පුළුවන් ඒක ආදරේ බවට පත් කරගන්න ලොකු කැපකිරීමක් නමුත් ආදරය කියන එක එහෙම එකක් නෙමෙයි බොහොම හැඟීම් බරයි අපි මුළු ඇඟම ප්‍රකෘතිමත් කරන ලේ ධාතු වඩවන බොහොම දෙයක් ඒක. ඒ නිසා ඒ දේ නම් මං කියන්නේ කාටවත් ගන්න නම් දෙන්න එපා. අර තප්පර ගානකින් වෛරය කියන සිතුවිල්ල ඇති වෙන්න පුළුවන්. හැබැයි අපිට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න ටිකක් ලොකු කාලයක් යනවා. ඒක නා දිහා අපි බලලා, එයාගේ හැසිරීම දිහා බලලා, එයා කරන කියන දේවල් එක්කනේ ආදරය අපිට ඇති වෙන්නේ. ඉතින් අර එහෙම අමාරුවෙන් ඇති කරගන්න ආදරය වෛරයක් බවට පෙරලගන්නේ නැතුව කොහොමද පවත්වාගෙන යන්නේ? ඒ වෙනුවෙන් මොනවද ඔබ කරන්න ඕනේ කියන එක ගැන කතා කරමු. මොකද අපි අවසාන විනාඩි කිහිපේ ඉන්නේ. ඔව් ඉතින් ඒක තමයි මම කියන්නේ. දැන් මම අපි ඔයාට මම ආදරය කරනවා නම් ඔබ මට ආදරය කරනවා නම් ඒ ආදරය තුළම යන්න ඉස්සරහට. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ආදර මේ මම කියන්නේ ආදරය ඔබ හොඳට මම ඔන්න දෙන්න කොඩික ඇඩ්වයිස් එක. ආදරය ටොප් එකේ ඉන්නකොට ආදරය ගැන සින්දු අහන්න එපා, විරාහි සින්දු ටික අහන්න කියලා මම ඔන්න ප්‍රසිද්ධිය කියනවා. ඔබ ආදරයේ පීක් එකේ ඉන්නකොට විරාහි සින්දු ටික අහන්න. ඒ කියන්නේ හිත හදාගන්න. ඔව්, එතකොට හිත හදාගන්න පුළුවන්. ඔන්න මම අලුත් සංකල්පයක් දුන්න ඔබ හිතන්නේ දැන් ආදරේ ඉන්න වෙලාවේදී ආදර සින්දු විතරයි නැහැ විරාහි ගීත අහන්න. විරාහව තුල තියෙනවා ලස්සන ආදරයක්. ලස්සන ආදරයක් තියලා තියෙනවා. ඉතින් ඒ නිසා හරි වැදගත් මේ කතාව. දැන් ඔබ අර කිව්වා මේ ඊළඟට අර කියනවා දුරස් වන්නට ඇයි මේ ලෙසින් අපි ආදරය කරේ කියලා අහන්නේ. ඒතර ඒ වගේ සින්දුවක් තිබ්බම අපි ඒතර හිත හදා ගන්නවා අත්හැරීම කියන එක. බැරි වෙලාවට නේද අපි ආදරය කරන හැම කෙනාම අපිට හම්බ වෙන්නේ නැහැ නේද? කුමන හෝ කරුණක් නිසා නේද? මිල මුදල්, ධනය, බලය, උපාධිය, රස්සාව ඔය ඔක්කොම පදනම් කරගෙන කියෙන් කියන නද වැලියු බේස් මෙයා මට ගැළපේද අපි දෙන්න මේක අරගෙන යන්න කියන හැඟීමෙන් ආදරය කරන්නේ
නැහැ නේද? මංගල යෝජනා දැක්ක මට කෝටියක් තියෙනවා, මට මෙහෙම කෙනෙක් ඕනේ, මට ගෙයක් තියෙනවා, මෙහෙම හැම එකම අපි භෞතික දේවල්නේ ගන්නෙ, ආධ්‍යාත්මික එන්නේ නැහැ. ඒ නිසා මේ සංකීර්ණ සමාජය තුළ බොහොම ආදරෙන් මම කියන්නේ මේක හරිම සුන්දර අත්දැකීමක්, මේක ආධ්‍යාත්මයක්, මේක භාවනා විනෝයෝගීව කරන්න ඕන වැඩක්. මේ ආදරය කියන එක හරි කඩුව අරගෙන බෙල්ල කපන්න බෑ. ඒ නිසා මේකට අපි සමවැදෙමු. ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක්. ඒ සුන්දරත්වය අපි අරගමු, ඒ සුන්දරත්වය විඳිමු, ඒ සුන්දරත්වයත් එක්ක අපි ජීවත් වෙමු. ආපහු හැරෙන්න එපා. ආපහු හැරෙන්නේ නැතුව ආදරණීය විදිහට ජීවිතය ගෙවන්න නම් අර වෛරය කියන සිතුවිල්ල ඔබේ සිතින් බැහැර කරන්න නම් ආදරය කරන්න පටන් ගත්ත කාලේ ඉඳන්ම ඔබට මේ වේදනාවන් විරහව කියන එක දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අර අපේ අමිත මහත්මයා කිව්වා වගේම ආදරය කරන කාලේදී චුට්ටක් විරහ ගීතත් අහන්න පුරුදු වෙන්න. ඒක හොඳ උපක්‍රමයක් ඇත්තටම. ජීවිතේ හැම මොහොතක්ම ඔබට ආදරයෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. තව දවසේදී අපි සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වුණා. අපිත් එක්ක සම්බන්ධ වුණේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයා. එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් 077-441-6655 කියන දුරකථන මාර්ගය ඔස්සේ 077-441-6655. එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි අමින්ත මහත්මයා ඔබතුමාට. ස්තුතිය අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝන්. 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 ජය වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.